ඕනිම රවුටර එකක පාස්වර්ඩ් එකයි SSID එකයි වෙනස් කරන හැටි ගැන කතා කරමු. හැමෝම අයබෝන් කියලා පිළිගන්න අපේ channel එකට අද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ඕනම SLT dialog mobitel SLT mobitel ඕනම router එකක SSID එකයි again wifi name එකයි password එක වෙනස් කරගන්න ඇති. මේ මුලින්ම බලමු මේ SLT router එකේ password එක වෙනස් කරගන්න ඇති. ඒක මුලින්ම අපි plug කරගමු. සෙට් කරගන්න ඕනේ. එක ගලවනකට මතක තියාගන්න ඕනේ. මේ උඩින් තියෙන කැලලක් තියෙන කොට කඩගල ගලවන්න ඕනේ. මේ උඩින් පොඩි කැලලක් තියෙනවා. නැත්නම් මේ කේබල් එකට පෝට් එකට දෙකටම හානි සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපි මේක සම්බන්ධ කරගත්තා. අපි කම්පියුටරේට යමු. හරි දැන් ඕගොල්ලන්ට මේ ඕගොල්ලෝ දැන් යන්න ඕනේ මෙතන. දැන් ඕගොල්ලන්ගේ බ්‍රවුසර් එක තියෙනවා මම යූස් කරන Firefox. ඕගොල්ලෝ දැන් එකට ගිහිල්ලා මේ මෙතන නෙමෙයි මිස් උඩ සර්ච් බාර් එකේ ටයිප් කරන්න ඕනේ. විජය දැන් මම ඕගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ දාලා තිනවා router and router එක වෙනස්. මේක සෙල් එකක් ඉඳන් මම ටයිප් කරනවා එකේ කෝඩ් එක IP address එක. ඊට පස්සේ මෙතනින් මෙතන යූසර් නේම් එකට ඇඩ්මින් දීලා පාස්වර්ඩ් එකටත් ඇඩ්මින්ම දෙන්න ඕනේ. රවුටරේ රවුටරේට එක වෙනස්. ඒක රවුටර එක පිටිපස්ස ගහලා තියෙනවා ගේට්වේ කියලා හරි IP address එක IP address එක රවුටරේ පිටිපස්ස ගහලා තියෙනවා. ඒ වගේම යූසර් නේම් එකත් ගහලා තියෙනවා. දැන් මම පාවිච්චි කරන රවුටරේ නම් මේක පෙන්නන්නේ. දැන් ඇඩ්මින් ම තමයි ඉන්නේ Wi-Fi password එක විදිහට. ඒක අපිට කොහොමද වෙනස් කරගන්න ඕනේ? ඊපස් මෙතන උඩ ටැප් ටිකක් තියෙනවා. Wi-Fi ටැප් එකට ගිහිල්ලා මෙතන පල්ලෙහ තියෙනවා SSID කියලා. මෙතනින් උඹලන්ට කැමති නම් මම දෙන්න පුළුවන්. මෙතන යන නම මෙහෙම බැක් ස්පේස් කරලා දැන් අපිට ඕන මෙහෙම නම දෙන්න. එම සර්ච් කරලා මෙතන පාස්වර්ඩ් එක මෙතන තමයි පාස්වර්ඩ් එක පින්නන දැන. එතනින් ඕගලන්ට Wi-Fi පාස්වර්ඩ් එකත් වෙනස් කරගන්න පුළුවන්. ඔකේ මම සිදුවේට ඊට පස්සේ කරලා ඇප්ලයි කරන්න ආයෙ මුලින් දින හදා ගන්න ඕන රීසෙට් කරන්න. දැන් අපි බලමු ඩයලොග් රවුටර් එක කොහොමද කරන්න කියලා. දැන් මම හදන්නේ මේ ඩයලොග් රවුටර් එකේ මේ Huawei මොඩල් එකේ මේකේ පාස්වර්ඩ් එකයි මේකයි වෙනස් මේ SSID එකයි වෙනස් කරන්න. ඒත් කණින් මගේම මේ RJ පොටෝ කේබල් එක මෙතන තියෙන පෝට් එකට අය කරන්න ඕනේ. ඊට පස්සේ අපි කලින් වගේම බ්‍රවුසරයි දැන් අපි බ්‍රවුසර් එකට යමු. හරි අපි ඒකේ උඩ සර්ච් බාර් එකට ගිහලා බ්‍රවුසර් එකේ ස්කෑන් නම් දෙකයි ස්කෑන් 8යි. එතන මෙතන එක වෙනවා ටැම්පරණුනේ 8යි.
දැම්මේ මේ ලොගින් එකට යන්න ඕන උඩ තියෙන ඊවසේ යූසර් නේම් එකේ පාස්වර්ඩ් එක ගන්නකොට රවුටර් එක යටපැත්තේ තියෙනවා විස්තර ටික එතන තියෙනවා IP address එකයි ඊට යටින් user කියලා user මේ user එකයි password එකයි ඒක ඒ විදිහටම ටයිප් කරන්න ඕනේ අපි user එක මගේ තින්නේ user විදිහටමයි password එක මේක ඒ විදිහටම capital symbol එහෙම පරිස්සමෙන් ටයිප් කරන්න බලා ගන්න ඕනේ නැත්නම් මේක අපිට කරගන්න බැරි වෙනවා හරි මං ගහගත්තා දැන් මෙතන settings කියන tab එකේ අපි දැන් මේ ගිහින් බලමු VLAN කියන එකේ මෙතන තියෙන SSID එකනේ SSID එක dialog 4G මේ WPA pre-shared key කියලා තියෙන password එක දැන් ඔයගොල්ලන්ට මේකත් වෙනස් කරගන්න ඕන නම් මෙතනින් කැමති එකක් ගහලා මේක backspace කළා දැන් මෙතන apply කරන්න ඕනේ ඊට පස්සේ ඔයගොල්ලන්ගේ router එක හරි ඔයගොල්ලන් විදියට මේ වීඩියෝ එක හොඳනම් subscribe කරන්න මතක කරන්න බල like එකක් comment එකක් දාන්න කිසිම ප්‍රශ්නයක් තියෙනවා නම් comment කරන්න මේක ඔයගොල්ලන්ට බලවට ගොඩක් ස්තුතියි